ඔබ සමට ආශිර්වාදමත් දවසක් නැවතත් වාරයක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේදීත් අපි ස්වාමීන් වහන්සේගේ වචනය ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙ සිටිනවා. අද මම තෝරාගත්තා වූ ඊට ආගනා මාතෘකාවක් තිබෙනවා. මන්ද අපි දෙවන් වහන්සේගේ වචනයට කීකරු වන කල දෙවන් වහන්සේ අනිවාර්යෙන්ම අපිට ආශිර්වාද කරනවා. අපි ප්‍රථමයෙන්ම පාඩමට යන්න කලින් අපි ස්වාමීන් වහන්සේගේ වචනේ ගීතාවලිය පොතේ 122 වෙනි පරිච්ඡේදය පද 6කින් සමන්විතයි මේ පරිච්ඡේදය. අපි චුට්ටක් කියවලා අපි විග්‍රහ කරගමු අපි මාතෘකාවට යන්න. ගීතාවලිය 122 පළවෙනි පදයේ සිට ස්වාමීන් වහන්සේගේ ගෘහයට යමු යයි ඔවුන් මට කී විට මම සන්තෝෂ වෙමි. එම්බා යෙරුසලම අපේ පාද තිගේ දොරටු ඇතුලේ තබා තිබේ. එම්බා යෙරුසලම මනාකොට සෑදූ නුවරක් මෙන් තී ගොඩනගන ලද්දේ. ගෝත්‍රයෝ ස්වාමින් වහන්සේගේ ගෝත්‍රයෝ ඊශ්‍රායෙල්ට සාක්ෂියක් වශයෙන් ස්වාමින් වහන්සේගේ නාමයට ස්තුති කරන පිණිස එතනට යෙති. මක්නිසාද? සිංහාසන, එනම් දාවිද්ගේ වංශයේ සිංහාසන විනිශ්චය පිණිස එහි පිහිටා තිබේ. යෙරුසලමේ සමාදානයේ උදෙසා යාඥා කරව තිට ප්‍රේම කරන්නෝ දියුණු වන්නෝය. තිගේ පවුරු ඇතුළත සමාදානයත් තිගේ මාලිගා තුළ අභිවෘද්ධියත් වේවා. මාගේ සහෝදරයන් හා සමාගම්කාරයන් නිසා ती अतुले समाधाने वेवाई कियमि. अपे देव स्वामिनासगे गृहे निसा तिगे यहपत स्वान्ने. सहोदर सहोदरी इतामत्म अनगी बाइबल पद कीपयक दावीद रज्जुरु देव वचने लिया तिबेन गीतयक लेस मेके अपि अद दवसे अपे अवधाने यमु करंट यन्ने हायवेनी पदे वेत. एनम යෙරුසලමේ සමාදානීය උදෙසා යාඥා කරමු. තිත ප්‍රේම කරන්නෝ දිනු වන්නෝය කියන කොටස වෙත. ඒ වගේම පරිච්ඡේදයක් වශයෙන් අපි මේ පරිච්ඡේදය ගත්තොතින් මේ පරිච්ඡේදයේ බොහෝ දේවල් අපිට කියා සිටිනවා. දෙවියන් වහන්සේ විශ්වාස කොට දෙවියන් වහන්සේ ස්ථිර කරනවා යෙරුසලමේ උන්වහන්සේගේ මාලිගාව තිබෙන බව. ඒකට ප්‍රධාන සාක්ෂිය තමයි සලමොන් රජුරවන්ට දෙවියන් වහන්සේ තමයි දේව මාලිගාව සැදී යුතු මිනුම් සියලු දේ සපයලා කිව්වේ මෙන්න මෙහෙම මාලිගාවක් තමයි ඔබ මා වෙනුවෙන් නිර්මාණය කළ යුත්තේ කියලා. මම විශ්වාස කරනවා සලමොන් රජුරව ඒ කිව්ව ප්‍රකාරයටම ඒ දේ ඉෂ්ට කළා කියලා. ඊළඟට අපිට ඉගෙන ගන්න දෙයක් තිබෙනවා දෙවියන් වහන්සේ තෝරාගත්ත වූ සෙනඟ. තෝරාගත්තා වූ සෙනඟ කියන්නේ පුරාණ ගිවිසුම කාලයේදී නම් උන්වහන්සේ තෝරාගත්තා වූ සෙනඟ ඊශ්‍රායෙල් සෙනඟයි. මන්ද ආබ්‍රහම්ට දුන්නා වූ පොරොන්දුවේ පටන් යේසු ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමත් උන්වහන්සේගේ මරණයත් උන්වහන්සේගේ නැවත නැගිටීමත් උන්වහන්සේගේ නැවත පැමිණීමත් දක්වා උන්වහන්සේ තෝරාගත්තා වූ මේ සෙනඟ උන්වහන්සේ අමතක කරන්නේ නැහැ. මේ කපි මුදටම තේරුම් අරගෙන සිටිය යුතු දෙයක්. සමහරක් ස්වභාවල් වල තියෙන්න පුළුවන් මිනිස්සුෝ කියන්න පුළුවන් අද තෝරාගත්තා වූ සෙනඟ තමයි born again christians ලා කියන. නැත්නම් නැවත උත්පාදනය වුණා වූ ගැලවීම ලැබුවා වූ සෙනඟ. දෙවන් වහන්සේ දැන් ඊශ්‍රායලයේ අමතක කරලා ඉන්නේ කියලා සමහර ස්වභාවල් වල සමහරක් ඉගැන්වීම් තිබෙන්න පුළුවන්. එකට කියනවා ඉංග්‍රීසියෙන් නම් රිප්ලේස්මන්ට් තියොලොජි කියලා. අපි ඒක විශ්වාස නොකරන මිනිස්සු හැටියට මන්ද ඊශ්‍රායලයේ කෙරෙහි උන්වහන්සේ ආබ්‍රහම් හා සමග ඇති කරගත්තා වූ ගිවිසුම සදාකාලික ගිවිසුමක් නිසා දෙවන් වහන්සේ ගිවිසුම් කඩන්න මිනිසෙක් නොවන බව අපි දන්නවා. ඊළඟට දෙවන් වහන්සේ අපිට කියනවා මේ පරිච්ඡේදයේ දෙවන් වහන්සේ තෝරාගත්තා වූ සෙනඟ
මෙහි දොරටු ඒ ජෙරුසලමේ දොරටු ළඟ ඔවුන් සිට ගන්නවා කියලා. තුන්වෙනිව උන්වහන්සේ අපට කියනවා මේ නගරය උන්වහන්සේ ඊටාත්ම සැලසුම් සහගතව ඉංග්‍රීසියෙන් අපි වචන පාවිච්චි කරා නම් compact කියන වචනේ පාවිච්චි කරා නම් මම හිතන සුදුසුයි කියලා. බොහොම ලස්සනට සැලසුම් කළා. බොහෝ සංඛ්‍යාවක් බොහෝ දේවල් ඇතුළත් කරගන්න පුළුවන් විදිහට සැලසුම් කළා තිබුණාය කියලා වහන්සේගේ වචනේ කියනවා. හතර වෙනවා. සියලු ගෝත්‍ර සාක්ෂියක් වශයෙන් ඊශ්‍රායලයේ සාක්ෂියක් වශයෙන් මේ මාලිගාව යෙරුසලම් වෙත පැමිණෙනවා කියලා තිබෙනවා. ඒ වගේම විනිශ්චය කරන ආසන මෙහි තිබෙනවා කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. ඒ වගේම දෙවන් වංශයේ 6 වෙනි පදයේ අපිට කියනවා යෙරුසලමේ සමාදානය ගැන බලා යාඥා කරන්න. එහෙම යාඥා කරන අයට උන්වහන්සේ කියනවා අපි දෙවන් වංශේ තෝරාගත්තා වූ සෙනඟට ප්‍රේම කරනවා නම් අපි ප්‍රේමයෙන් යුතුව නම් අපි මේ කරන යාඥාව කරන්නේ යෙරුසලමේ සමාදානය ගැන අපිට දිනුනු වීම උන්වහන්සේ දෙනවා කියලා. මේ දිනුනු වෙනවා කියන්නේ සහෝදර සහෝදරි මුදල් හදල් විතරක් නොවේ වස්තුව පමණක් නොවේ අපිට අපගේ මනස දියුණු කරගන්න දෙවන් වහන්සේ අවස්ථාවක් දෙනවා. උන්වහන්සේගේ ප්‍රඥාව උන්වහන්සේ අප තුල තබනවා අපි එලෙස කළොත්. ඒ වගේම අපි දේව වචනේ කියවනකොට දේව වචනේ අර්ථය නොවේ පරමාර්ථය අපිට උන්වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ කරනකොටගෙන ඉලිතරව් කරනවා. මේක ඊටාත්ම වැදගත් ක්‍රිස්තියානි ජීවිතයකට. ඒක බොහෝ මිනිස්සු අද පොළවේ මේක අත්දකින්නවා කියලා මම විශ්වාස කරනවා. ඔබ තවම දෙර්සොලම ගැන යාඥා කරන්න ආරම්භ කළේ නැත්නම් දෙර්සොලමේ සමාදානය ගැන ඔබ අද ඉඳලා ආරම්භ කරන්න. ඔබ බලන්න ඔබගේ ජීවිතයේ කුමන වෙනසක් දෙවන් වහන්සේ කරයිද කියලා. ඊළඟට දෙවන් වහන්සේ කියනවා සමාදානය සහ සඵලත්වය ඒහා සමග අපි යාඥා කරන කල පැමිණෙනවා. ස්වාමීන් වහන්සේ මේ පරිච්ඡේදය 6 වෙනි පදයේ කියවනකොට මගේ මනසට නිතරින්ම නැගෙන සිතුවිල්ලක් තමයි ඇයි දෙවියන් වහන්සේ කිව්වේ බයිබලෙක ලියලම යෙරුසලමේ සමාදානය ගැන යාඥා කරන්න කියලා. ජීවන් වහන්සේට තිබුණානේ කියන්න තාමත්ම පාපය වැඩි කටියුතුකම වැඩි අධර්මිෂ්ඨකම වැඩි නගරයක් ගැන යාඥා කරන්න කියලා. එහෙම නැත්නම් අපි ලංකාවේ ජීවිතන සෙනග හැටියට දෙවන වසරේ තිබුණානේ කොළඹ නගරය ගැන යාඥා කරන්න කියලා කියන්නේ. ඇයි යෙරුසලම ගැන පමණක් උන්වහන්සේ යෙරුසලමේ සමාදානයේ රැඳෙන පිණිස යාඥා කරන්න කියලා කිව්වේ? මේක අපි හැමතිස්සෙම මනසේ තබා ගත යුතු කරණාවක් වෙනවා. මන්ද අපි යාඥා කරනකොට අපි හැමදාම යෙරුසලමේ සමාදානය ගැන යාඥා කරනවා. ඒ වගේම උන්වහන්සේ තෝරාගත්ත උස්සනක අපි ආශිර්වාද කරනවා. ඒ වගේම උන්වහන්සේ තෝරාගත්ත උද්දේශය අපි ආශිර්වාද කරනවා. උන්වහන්සේ අපගේ ජීවිතවල මේ දක්වා ඉංගයක් අපේ ජීවිතවලට ඇවිල්ලා නැහැ. ඒක අපේ ජීවිතයේ තබා තිබෙන සාක්ෂිය. ඒ අපි යෙරුසලම ගැන යාඥා කරන නිසාද කියලා අපිට බොදුරට හිතෙනවා. අපි බොදුරට විශ්වාස කරනවා එලෙස කරන කල උන්වහන්සේ උන්වහන්සේගේ පොරොන්දුව අප වෙත පමුණුනවා කියන. අපි දන්නවා අපි බයිබලයේ පොඩ්ඩක් පස්සෙ කළා. අපි කල්පනා කරුවොතින් මේ ලෝකයේ අද දේශපාලන ව්‍යුහය මම විශ්වාස කරන්නේ මැද පෙරදිග සාමය තිබුණොත් මුළු ලෝකයේම සාමය තිබේ. මැද පෙරදිග සාමය තිබුණ නැත්නම් මුළු ලෝකයේම සමාදානය තිබෙන්නේ නැහැ. ඉනිසා තමයි අපි දකින්නේ සහෝදර සහෝදරි බොහෝ දුරට ඇමරිකාවේ පත්වෙන ජනාධිපතිවරු ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංගමය ඒ වගේම ලෝකේ විද්වත්තු ක්‍රිස්තියානි වෙන්න පුළුවන් ක්‍රිස්තියානි නොවෙන්න පුළුවන් ඔවුන් සෑම විටම උත්සාහ කරනවා
මේ මැද පෙරදිග ස්ථිර වූ සමාදානයක් කරා රැගෙන එන්න. එකපසකින් ඊශ්‍රායලයේ සිටිනවා. අනිත් පසකින් රටවල් පහක් ඊශ්‍රායලයේ වට කරගෙන තිබෙන රටවල් පහක් තිබෙනවා. අපි දන්නවා ඒ රටවල් පහ නම් ඊජිප්තුව, සෞදි අරාබියාව, යෝර්දානය, සිරියාව සහ ලෙබනන් කියන රටවල් පහ. මේ රටවල් පහම සහෝදරය සහෝදරි ඊශ්‍රායල් ගැන ඒ තරම් පැහැදීමක් නැති රටවල්. ඔවුන් බලන්නේ මේ ඊශ්‍රායලයේ තව අංගලක් අපිට අයිති කරගන්න පුළුවන් නම් හොඳයි කියන අදහස ඇතිව තමයි සිටින්නේ. ඒ නිසා තමයි අද පලස්තීනුවන්ට ඔවුන් විශේෂ ආදර උපකාර කරන්නේ ඔව් පලස්තීනුවන්ට ඔවුන්ගේම කියලා දේශයක් ලබා දිය යුතුයි. ඊශ්‍රායලයේ දෙකට බෙදලා එක පැත්තක් පලස්තීනු ජාතිකයන්ටත් අනිත් පැසක ඊශ්‍රායල් ජාතීන්ටත් දිය යුතුයි කියන මනස තබාගෙන ඉන්නේ මේ කාරණාව නිසාමයි. දේව වචනේ සඳහන් වෙනවා අද පාවිච්චි කරන යම් කියමනක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව කුරුසියේ ඇනගසීම ගැන තමයි මේ බයිබල් පදේ තිබෙන්නේ. ඒ කියනවා ඌරන් සහ බල්ලන් ගැන. අද පලස්තීනයේ ජීවත් වෙන සෙනඟ කුඩා දරුවගේ පටන් වැඩිමහල්ලා දක්වා සිතාගෙන සිටින්නේ ඒ වගේම විශ්වාස කරන්නේ යුදා ජාතිකයන් ඌරු කියලා. ඒ වගේම ක්‍රිස්තියානි අය බල්ලෝ කියලා. एक අවුරුදු දහස් ගානකට ප්‍රථම දේව වචනේ ලියලා තිබෙන කියමනක්. ඒක අදටත් වළංගුයි. හරි පුදුමයි. නමුත් ඒක වළංගුයි අදටත්. නමුත් අපි දකිනවා තමාගේ රටට විරුද්ධව සිටින රටවල් පහක් වට කරගෙන ඊශ්‍රායලය සෑම දවසකම ඔවුන්ගේ ප්‍රාර්ථනාව වී තිබෙන්නේ අනේ අද අපිට සමාදානය ලැබෙයිද? ඔවුන් සමාදානය සොයන රටක්. අද ඊශ්‍රායලය වැඩියෙන්ම සොයන දේ. වැඩියෙන්ම සොයන දේ ඔවුන් සොයන්නේ සල්ලි හම්බ කරන්න නෙමෙයි. අපේ රටේ තෙල් ආකර අපි උපද්දවා ගත යුතුයි කියලා නෙමෙයි. එහෙම නැත්නම් බයෝගෑස් අපි උපද්දවා ගත යුතුයි කියලා නෙමෙයි. එහෙම නැත්නම් අපගේ ආහාර නිෂ්පාදනය එළවලු පළතුරු නිෂ්පාදනය වැඩි කරගත යුතුයි කියන දැන නොවේ. එහෙම නැත්නම් මිරිදිය මසුන් ඔවුන් බෝකරන ක්‍රම ඔවුන් සොයාගෙන තිබුණා ඉතා අනගි ක්‍රම මේක අපි වැඩි දියුණු කරන්න ඕන කියන එක නෙමෙයි. ඔවුන් හැමදාම හඬා වැළපෙන්නේ අපිට සමාදානය. සමාදානය නැතිව යන්න කාරණාවල් කීපයක් තිබෙනවා. අපි ඒ දෙස අපේ අවධානය යොමු කරමු. නමුත් අපි දකිනවා මේ තාක් දක්වා මේ ගීතාවලිය පොතේ 122 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය දේව වචනේ ලියා තිබීමම පමණක් කරන කොටගෙන බොහෝ ක්‍රිස්තියානි සෙනඟ නැවත උත්පාදනය වුණා වූ ක්‍රිස්තියානි සෙනඟ යෙරුසලමේ සමාදානය ගැන හැමදැම යන්නේ. මේ යඥා කිරීම තුල අපි දකිනවා ප්‍රධාන වෙනස්කම් දෙකක් මේ රට තුල සිද්ධ වෙනවා. එකක් තමයි 1979 ඊජිප්තු දේශය ඊශ්‍රායල් හා සමග සාම ගිවිසුමකට එළඹෙනවා. ඒ යඥාව තුල. එහෙම නැත්නම් දේශපාලන ව්‍යුහයක ප්‍රතිඵලයක් වශයෙන් නොවේ. ඊළඟට අපි දකිනවා 1994 යෝර්දානය ඊශ්‍රායල් හා සමග සාම ගිවිසුමකට එළඹෙනවා. තවරයක් ඇදහිලිවන්ත යන්නේ යඥාව. දෙවන වාසයට මේ දේවල් කරන්න පුළුවන්. ඇදහිලිවන්තය කනලව් කරන කල දෙවියන් වහන්සේ අහක බලා ගන්නනේ. දෙවියන් වහන්සේ ඇහුන් නෑ වගේ ඉන්න කෙනෙක් නෙමෙයි. අපේ දෙවියන් වහන්සේගේ කන් බීරි වෙලා නෑ. ඒක නිසා දෙවියන් වහන්සේ මේ අපි කරන කනලව් අසල ඒ අපි කරන කනලව්ව දේව වචනයට එකඟ නම් ඒට හිතා ඉක්මනින් පිළිතුරු දෙන්නට බලවත් දෙවියන් වහන්සේ කෙනෙක් තමයි. ඉතින් සහෝදර සහෝදරි
දෙවෙන් මාසිකේ වචනය ඉතා පැහැදිලිව කියනවා මේ ඇදහිලි වන්තයෝ දැන් යාඥා කරමින් යනවා අද මේ වීඩියෝ එක බලන ඔබ මේ තත් දක්වා යෙරුසලිමේ සමාදානය ගැන යාඥා කළා නැත්නම් මම විශ්වාස කරනවා මේ පාඩම ඔබ බලලා ඔබ ඔබගේ ජීවිතයේ පෞද්ගලික යාඥාවේ ඔබගේ පෞලේ යාඥාව තුළ ඔබ යෙරුසලිමේ සමාදානය ගැන යාඥා කරන්න සභාව තුළ ඔබ යෙරුසලිමේ සමාදානය ගැන යාඥා කරන්න ආරම්භ කරයි කියලා ඒ තුල දෙවන් වහන්සේ කියනවා ඊශ්‍රායලට සමාදානය පැමිණෙනවායි කියලා දෙවන් වහන්සේ ප්‍රශංසා වෙනවා ඉතා අගන බයිබල් පද කීපයක් ස්වාමීන් වහන්සේගේ වචනේ තියෙනවා හැබැයි මේ දෙවන් වහන්සේ ඒක අපිට සඳහන් කරන්නේ අවසානයේ කනගාටුදායක සිද්ධියක් එක්කයි. නමුත් අපි ඒක කියවන්න යනවා. අපි සනාථ කරගන්න අවශ්‍යයි දෙවියන් වහන්සේ තෝරාගත්තා වූ සෙනඟට සමාදානයේ යෙරුසලමේ තිබෙන පිණිස අද යේසුස් වහන්සේව තමගේ ජීවිතයේ ගැලවුම් කාර්යයන් සහ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රය ලෙස අදහගෙන ඉන්නා වූ සෙනඟ කරන කනලව්ව යඥාව දෙවියන් වහන්සේ අසලා ඉදිරි කාලයේ දෙවියන් වහන්සේ අනිවාර්යෙන්ම යෙරුසලමට සමාදානයේ ගිරෙන බව සනාථ කරන බයිබල් කිය පද කීපයක් අපි කියවට යනවා එසකියල් පොතේ 38 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ සිට මෙසානේ කියනවා 8 වෙනි පදය එසකියල් පොතේ 38 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ සිට බොහෝ දවස් ගිය පසු නුඹ ප්‍රධාන කමට පත්වි කඩුවෙන් මිදී තිබෙන දේශයකට මතු අවුරුදු වලදී එනවා ඇත එහි වැසියෝ බොහෝ ජනයන් අතරින් ඊශ්‍රායල් කඳුවලට රැස්කඩු ලැබුවේය. ඒවා නිතරම පාළුවක්ව තිබෙන නමුත් ඔවුන් ජනයන් අතරින් ගෙන්වනු ලැබ සියල්ලෝම නිසකව එහි වාසය කරති. එවිට නුඹ නැගී ඇවිත් කුණාටුවක් මෙන් පැමිණෙනවා ඇත. නුඹ සහ නුඹ සමග නුඹේ සියලු සමුදාවන්ද බොහෝ ජනයන්ද දේශය වසා ගැනීමට වලාකුලක් මෙන් සිටිනවා ඇත. ස්වාම වූ දෙවියන් වහන්සේ මෙසේ කියනසේක. ඒ කාලෙහි නුඹේ සිතට කාරණා පහළව නුඹ නපුරු යෝජනාවක් කරගෙන කතාකොට මම පෞරු රහිත ගම්මැති දේශයකට විරුද්ධව නැගී ගොස් නිශ්චලකමින් සිට නිසකව වාසය කරන අය ළඟට පැමිණෙන්නෙමි. ඔවුන් සියල්ලෝම පෞරු නැතුව වාසය කරති. ඔවුන්ට අගුල්ද දොරවල්ද නැතයි කියනවා ඇත. නුඹ එසේ පැමිණෙන්නේ කොල්ල කෑමටත් සම්පත් උදුරා ගැනීමටත් මිනිසයන් වාසය කරන්නා වූ පාළුව තිබුණු ස්ථානවලට ජාතීන් අතරින් රැස් වී සිටිනා වූ සිව්පාවුන් සහ සම්පත් ලබාගෙන පොළවේ මැද ස්ථානයේ වසන්නා වූ සෙනගටද විරුද්ධව නුඹේ අත හැරවීමටත් බොහෝ කාරණාවල එසානේ මේ ක්‍රියාවලිය පිළිබඳව අපිට හමු වෙනවා ඒකෙන් ප්‍රධාන දේ තමයි සහෝදර සහෝදරි දැන් අද ඊශ්‍රායල් දේශයට සමාදානය කියන එක නැහැ. ඒ වගේම ක්‍රිස්තු පූර්ව 609 ඉඳලා 1948 මැයි මාසේ 14 වෙනිදා දක්වා ඊශ්‍රායල් කියලා රටක් තිබුණේ නැහැ. ලෝක සිටියමේ එහෙම රටක් තිබුණේ නැහැ. 1948 තමයි දෙවන වාසිය තෝරාගත්තා වූ සෙනඟට නැවත මේ අපේ රට කියලා කියන්න පුළුවන් දේශයක් හම්බුනේ ඉතාමත්ම කුඩා කොටසක් මම විශ්වාස කරනවා ලංකාවටත් වැඩිය මේ ඊශ්‍රායල් දේශයේ පුණ්‍ය මේ බයිබල් පද කීපේ මේ සඳහන් වෙන්නේ අනාගත වාක්‍යයක් මම අනාගත වාක්‍යයක් ලෙස ඔබට මෙය තේරුම් කරලා දෙන්න යනවනම් මම වෙනස් විදියකටයි තේරුම් කරන්නේ නමුත් මේ අපිට අදාළ මාතෘකාවේ අඩංගු කොටසකට මම ඒක පාවිච්චි කරන නිසා මම ඒ පිළිබඳව ඔබට කරුණු කීපයක් පමණක් ගෙනහැර දක්වන්නට මම කැමැත්තෙන් ඉන්නවා. ඉන් පළවෙනි එක තමයි ඊශ්‍රායල් දේශය සිටිනා වූ සෙනඟ ඉදිරි දවසකදී ආරක්ෂා සහිතව තමගේ රටේ ජීවත් වෙන්නට යන බව. දෙවනසෙ කියේ. ඒ වගේම ඊශ්‍රායල් දේශයේ තවදුරටත් මාර්ග බාධක දාලා චෙක් පොයින්ට්ස් නැහැ. ඊළඟට ඊශ්‍රායල තමාගේ ගිමන් හරින වෙලාවක් සමාදානයේ සොයලා 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 අක්කිමට යා අපිට සමාදානයේ ආරක්ෂාවයි තිබෙනවා කියන තැනට ඇවිල්ලා ඔවුන් ගිමන් හරින වෙලාවක් ඊළඟට කියනවා ඔවුන් කිසි බයක් හැකක් නැතුව
තව ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට ඔවුන් ගමන් කරනවා ආරක්ෂා සහිත. ඒ වගේම ඔවුන්ගේ රටේ තවදුරටත් මාර්ග බාධක ඒ වගේම ගෙවල් දොරවල් වල ගේට්ටු ඒවා නැහැ. නමුත් මෙහෙම තියෙද්දි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔවුන්ගේ වස්සුව කොල්ල කෑමේ චේතනාවෙන් සහ සමහරක් වෙලාවට දේශයේ කොල්ල කෑමේ චේතනාවෙන් ඔවුන්ට ක්ෂණිකව යුද්ධයක් ප්‍රකාශ කරන්න තැනකට පැමිණෙනවා. හැබැයි අපේ පාඩමට අදාළ දේ තමයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනඟ අද ගැලවීම ලැබලා ඉන්න සෙනඟ බොණගින් සෙනඟ යාඥා කරන කල ඊශ්‍රායලට සමාදානය කියන මේක දේශපාලනීය වශයෙන් සමාදානය අරගෙන ඉන්න 1948 ඉඳන් දැන් අපි ජීවත් වෙන්නේ 2021 උත්සාහ කරපු බොහෝ අය ඉන්නවා ඒ කාටවත් එක කරන්න බැරි වුණා. නමුත් මේ කාලෙදී මේක සිදුවන විදියක් තිබෙනවා දේව වචනේ ඒකත් ලියා තිබෙනවා මේක අනිවාර්යෙන් සිද්ධ වෙන්න යනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා විශේෂයෙන් ඔබයි මමයි යඥා කරන නිසා ඊරස්ලිමේ සමාදානය කියන. ඒ වගේම මට දෙවියන් වහන්සේගේ වචනේ ඇයි මේ දේ එහෙම උනේ? ඔවුන්ට සමාදානේ නැතුව ගියේ ඇයි? ඒ වගේම දෙවන් වහන්සේ නැවත වාරයක් සමාදානේ ගෙනෙන්නට යන්නේ ඇයි කියන ප්‍රශ්න දෙකට පිළිතුරු සොයනකොට මට දෙවන් වහන්සේගේ වචනෙන්ම ලස්සන බයිබල් කොටස් දෙකක් මට හම්බ වෙනවා. ඒක තමයි මම ඔබට මොහොතකින් අපි ඒ ගැන බලන්න යනවා. නමුත් අපි දකිනවා ක්‍රිස්තු වර්ෂ මම ඔබට කිව්වා වගේම ක්‍රිස්තු වර්ෂ 609 ඉඳලා 1948 වෙනකන් ඊශ්‍රායලයේ දේශයක්වත් තිබුණේ නැහැ. ඊශ්‍රායලය සම්පූර්ණයෙන්ම සෙනඟ ගෝත්‍ර 12 කලවා හැරලා සීසීකඩ විසිරලා තිබුණා වූ සෙනඟක් බවට පත් වෙලා හිටි ජාතියක් බවට පත් වෙලා සිටියා. මේක වෙන්න හේතුවක් තිබෙනවා. මේක වෙන්න හේතුව තමයි අපි දන්නවා දෙවියන් වහන්සේ සර්ව සාධාරණ දෙවියන්. දේව වචනේ කියනවා දෙවියන් වහන්සේ යහපත් විනිශ්චයකාරයෙක්. දැන් අද මන් දන්නේ පොළොවේ නම් යහපත් විනිශ්චයකාරයෝ ඉන්නවද කියලා. අපි දෙවියන් වහන්සේ යහපත් අපි විනිශ්චයට ලක් වෙන විදියක් තිබෙනවා. අපි විනිශ්චයට ලක් වෙනවා අපේ පාපය කරනවා. අපි විනිශ්චයට ලක් වෙනවා අපේ අධර්මිෂ්ඨකම් කරනකොට. අපි විනිශ්චයට ලක් වෙනවා අකටියුතුකම් කරනකොටගෙන. මේ විනිශ්චයේ ලක් වෙන්න උසාවියක් තියෙනවා ස්වර්ගයේ. ස්වර්ගයේ උසාවියක් තියෙනවා. ඒ ස්වර්ගයේ උසාවියේ අපට විරුද්ධව නඩුව පවරන එක්කන සාතන් අප වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා යේසු ක්‍රිස්තුස් වහන්සේ සහ උන්වහන්සේගේ ලේය වන්ද උන්වහන්සේගේ ලේය තමයි අපේ පාපය ශාපේ විනුවෙන් මිලයක් ලෙස ගෙවලා තිබෙන්නේ. ඊගවට සාතන් ස්වර්ගයේ ස්වර්ගයට ගිහිල්ලා උන්වහන්සේගේ වචනේ කියනවා එලිදරව් පුතේ දුරුසිනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ දිවා රාත්‍රී දෙවියන් වහන්සේගේ සෙනඟ ගැන දෙවියන් වහන්සේ ඉදිරියේ විනිශ්චය ඉල්ලලා ඔවුන් කරන වැරදි ගැන කම්ප්ලේන් කරන තනත්තා සාතන් කියලා. දැන් ඊශ්‍රායලට විරුද්ධව සාතන් ගිහිල්ලා කම්ප්ලේන් කරනකොට දෙවන් වහන්සේ තෝරාගත්තා වූ සෙනඟ වුණත් වහන්සේ සර්ව සාධාරණ විනිශ්චයකාරයා නිසා සර්ව සාධාරණ විනිශ්චයක් උන්වහන්සේ දෙන්න අවශ්‍යයි ඔවුන් වැරදි නම් මාගෙන සාතන් ස්වර්ගයේ ගිහිල්ලා කරන වරද තැබීම ඇත්ත නම් මම කොච්චර ඔබට දේව වචනේ ඉගෙනුවත් දෙවියන් වහන්සේ සර්ව සාධාරණ විනිශ්චයකාරයා නිසා මාගෙන හරි විනිශ්චයක් උන්වහන්සේ දෙන. ඒක දුන්නෙන් පස්සේ සමහරක් වෙලාවට පොළවේ ජීවත් වෙන මම දන්නේ නැහැ. සාතන් ගිහිල්ලා මෙහෙම මාගෙන වරද තබලා කෝට් කේස් එකක් ගෙනල්ලා උසාවියට ගිහිල්ලා මෙහෙම එක්ස් පාටි තීන්දුවක් දෙවන් වහන්සේගෙන් අරගෙන තිය කියලා. මම ඉන්නේ ලෝකෙනේ. මම ඉන්නේ පොළවේ. සාතන් මේ කම්ප්ලේන් එක කරන්නේ ස්වර්ගයේ තියෙන උසාවිය. තොර මම දන්නේ නැහැ මෙහෙම කම්ප්ලේන් එකක් ගිහිල්ලා තියෙනවා කියලා. එතකොට දෙවන් වහන්සේ විනිශ්චය
දින දවසක් පැමිණෙනවා. එතකොට ඒ විනිශ්චය පැමිණෙන්නේ එක පාර්ශවයක් නොමැතිව. මම නෑ එතන. එතකොට මම දන්නේ නෑ කුමන විනිශ්චයක් සහ දඬුවමක් මා වෙත ලබා දුන්නද කියලා. හැබැයි බොහෝ දුරට ද්විතීයික කතාවේ 28 වෙනි පරිච්ඡේදයේ අකීකරු කම වෙනුවෙන් තිබෙනා වූ සාප දෙවියන් වහන්සේ නියම කරලා තිබෙන සාප තමයි යක්ෂයා අපේ ජීවිතයට ඒ දඬුවම් තුලින් අරගෙන එන්නේ. ඊශ්‍රායල් දේශයටත් උනේ මේකම තමයි. අපි ඒගෙන තමයි අපි විග්‍රහ කරගන්න යන්නේ. මම ඔබට කිව්වා අපේ පාපය අධර්මිෂ්ඨකම අකටයුතුකම. පාපය කියන්නේ ඉංග්‍රීසි වචනේ sin. ඊළඟට lawlessness එහෙමත් අධර්මිෂ්ඨකම transgression කියන වචනේ පාවිච්චි කරන්නේ අකටයුතුකම. අපි කියනවා iniquity කියලා. අපි පව් කරුවම අපි දෙවන් වහන්සේගෙන් කමාව වැඩි සිටිනවා. මන්ද අපි අතින් පව් සිද්ධ වෙන්න පුළුවන්. මොකද දැන් මම අද ශුද්ධවන්තයෙක් විදිහට ශුද්ධව පවිත්‍රව ඉඳලා තව මේ වීඩියෝ ලෙසන් එක ඉවරුනෙන් පස්සේ මම පාපිකර වැටෙන්න පුළුවන්. එතකොට මම මොකද කරන්න ඕන? මම දෙවියන් වහන්සේගෙන් කමාව ඇතිට ඕන. මන්ද මම ජේසුස් වහන්සේව අදහන මිනිස්සෙක් හැටියට ජේසුස් වහන්සේ මගේ පාපය වෙනුවෙන් උන්වහන්සේ මිලේ ගෙවලා තිබෙන නිසා මම ජේසුස් වහන්සේට කියන්න ඕන ස්වාමීනි මගේ අතින් මේ පාපයක් වුණා. උන්වහන්සේ මට කමා කරන්න. මට කමාව හම්බ වෙනවා. නමුත් මම උන්වහන්සේගේ ව්‍යවස්ථාව කඩ කරා. ට්‍රාන්ස්ක්‍රිෂන්. දෙවියන් වහන්සේ ඒ පිළිබඳව අපිට දඬුවමක් සමග තමයි කමාව දෙන්නේ. දඬුවමක් සමග තමයි කමාවේ. නමුත් අපි අකටයුතුකම කරා. ඉනික්විටි. දෙවියන් වහන්සේ අපට දඬුවම් කරලා ඊළඟට තමයි අපිට උන්වහන්සේ කමා කරන්නේ. දැන් ඊශ්‍රායල් දේශයට අවුරුදු 100 ගණනක් ඔවුන්ගේ කියලා රටක් නැති වෙන්න මම විශ්වාස කරනවා මේ කාරුණු තුනම එක ස්ථානයක සිට ක්‍රියාත්මක වුණා. ඊශ්‍රායල් සෙනගට මේ කාරුණු තුනේදීම ඔවුන් වරදකාරයන් බවට පත් වුණා. නමුත් ඔවුන් දැනගෙන සිටියද සාතන් ගිහිල්ලා මේ කම්ප්ලේන්ට් එක දාලා එක්ස් පාටි එක පාර්ශවයක් නොමැතිව තීන්දුවක් ගත්තා කියලා ඔවුන් දැනගෙන සිටින්නේ. අපි දකින වෙලදරෝ පුතේ දොළොස්වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ කියනවා එවිට අපගේ දෙවන් වහන්සේගේ ගැළවීමද බලයද රාජ්‍යයද තමන් ක්‍රිස්තුස් වහන්සේගේ ආණ්ඩු බලයද දැන් පැමිණුනේ. මක්නිසාද? අපගේ දෙවන් වහන්සේ ඉදිරිපිට රෑ දාවල් අපේ සහෝදරයන්ට වරද තබන්නා වූ ඔවුන්ගේ වරද තබන්නා පහත හෙළනු ලැබුවේය. ඉතාමත් පැහැදිලි දෙවන් වහන්සේ වචනේ. අපි පව් කරාම අපි දෙවන් වහන්සේගේ ව්‍යවස්ථාවට විරුද්ධව ගියාම අපගේ අකටයුතුකම් කරාම අනිවාර්යෙන්ම ඒකේ ඵල විපාක අපිට එනකොට අපි කල්පනා කරනවා අනේ අපි හැමදාම ඉදිරියට පල්ලි යනවා අපි හොඳට යාඥා කරනවා බලන්නකො දැන් අපිට මේ වෙලා තියෙන වැඩි මන්ද සාතන් ඒකපාර්ශික දෙවන් වහන්සේ ඉදිරියේ නඩු තීන්දුවක් ඉල්ලගෙන අපට විරුද්ධව දේව වචනේම ලියා තිබෙන ද්විතීයික කතාවේ 28 වෙනි පරිච්ඡේදයේ තිබෙන ඒ දඬුවම් ඒ ශාප අපගේ ජීවිතවල ගෙනල්ල තිබෙනවා. අපි තේරුම් ගන්න ඕන සහෝදර සහෝදරී දේව රාජ්‍ය කියන්නේ මේ ලෝකයේ තිබෙන රාජ්‍යයන් වගේම රාජ්‍යයක්. මේක සත්‍ය වූ පාලන තන්ත්‍රයක්. අපි ලෝකයේ තියෙනවා වගේමයි. එකම වෙනස එහෙ ස්වර්ගයේ හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා. පොළවේ හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එච්චරයි වෙනසකට තියෙන්නේ. හැබැයි අපි ගත්තොත් රජ කෙනෙක් ඉන්නවා. රජට අනුශාසනා දෙන අනුශාසක මණ්ඩලයක් ඉන්නවා. ඒක එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම ක්‍රියාකාරකම් සඳහා ඒ රජයේ සේවක සේවිකාවන් ඉන්නවා. දේව දූතයෝ ස්වර්ගයේ නම් ඒ කටයුතු කරගෙන යනවා. මේ සියලු දෙම අපි මතේතුමා විශේෂයෙන් හැවෙන්නේ පරිච්ඡේදයේ යාඥා කරනකොට අපි කියනවා ස්වාමිනී වහන්සේගේ රාජ්‍යය පැමිණේවා කියලා. මොකද එහෙ තියෙන රාජ්‍යය මේ ආවොත් ඉතාමත්ම ධර්මිෂ්ඨ ලෝකයක් බවට මේ ලෝකේ පත් වෙන නිසා තමයි අපි කියන්නේ අනේ ස්වාමිනී වාගේ රාජ්‍යය මෙහි ස්ථාපිත කරන්න ඔයා. මොකද දැන් අපිට ජීවත් වෙන්න අමාරු කාලයක් ඇවිල්ලා තියෙන්නේ. එන්න එන්නම
අපිට ජීවත් වෙන්න අමාරු මන්ද හේතුව ප්‍රධාන කාරණාව නීතියක් නොමැතිකම හැබැයි යෝනසික වචනේ කියනවා මම ඔබට ඉස්සල වීඩියෝ එකකත් කිව්වා රජ කෙනෙක් පත් කරන්නේත් පහ කරන්නේත් දෙවන් වාසී කියලා රජ කෙනෙක්ව අපි පත් කරලා රජුරවන්ට බැන බැන ඉඳලා හරියක් අපිට ප්‍රශ්නයක් නම් අපි දෙවියන් වහන්සේට තමයි යඥා කරන්න ඕන. එතකොට දෙවියන් වහන්සේ අපි අපේ වරද ගැන අපි දෙවියන් වහන්සේ ඉදිරියේ කනලව කරනකොට ස්වාමිනිය අපට කමා කරන්න කියලා අපේ දේශයට සමාදානේ එයි. ඒ ඇරෙන්න වෙන විදියකට දෙවියන් වහන්සේගේ සිංහාසනේ තිබෙනවා. යේසුස් වහන්සේ දකුණු පාර්ශවයේ වැඩ සිටිනවා. වැඩිමහල්ලන් 24 දෙනෙක් සිංහාසනේ ඉදිරිපිට සිටිනවා. සිංහාසනයේදී ඉහලින් සෙරාෆීම්ලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් සිටිනවා. මන්ද උන්වහන්සේගේ විනිශ්චයන් සර්ව සාධාරණ නිසා සාතන් මොකද කරන්නේ මේ අතරේ සාතන් මිනිසයාට පරීක්ෂාව අරගෙන යනවා ඒදන් උයනේ ඒවටත් පරීක්ෂාව අරගෙන ආවා අදත් ඔබටත් මටත් පරීක්ෂාව අරගෙන යනවා එවිට මිනිසයා පාපයට වැටෙනවා පාපය අපරාධය අධර්මිෂ්ඨකම අකටයුතුකම මේ ඔක්කොටම වැටෙනවා අපි කරන ක්‍රියාව තුල. නමුත් දෙවන් වහන්සේ ඊශ්‍රායල් සෙනඟට ආදරේ. ඒකට හේතුවක් තිබුණා. දෙවන් වහන්සේ ආබ්‍රහම් හා සමග අපේ ඇදහිල්ලේ පියා සමග ඇති කරගත්තා වූ ගිවිසුම්. මම ඔබට කිව්වා දෙවන් වහන්සේ ගිවිසුම් කඩකරන මිනිසෙක් නොයි. දෙවන් වහන්සේ කඩන්නේ කවදාද? අපි බලමු ස්වාමීන් වහන්සේගේ වචනේ කුමක්ද කියන්නේ ආබ්‍රහම් මහා සමග දෙවන් වහන්සේ ඇති කරගත්තා වූ කිවිසුම පිළිබඳ දෙවන් වහන්සේ කියනවා උපත් පුතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට අපි කියවුවොත් ස්වාමීන් වහන්සේ අබ්‍රම්ට කතා කොට නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට පලයන් මම නුඹ මහත් ජාතියක් කරන්න නෙමි නුඹට ආශිර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්න නෙමෙයි නුඹද ආශිර්වාදයක් වෙන්න. තවද නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරන්න නෙමෙයි නුඹට ශාප කරන්නාට මම ශාප කරන්න නෙමෙයි පොළවේ සියලු පවුල් නුඹ කරන කොටගෙන ආශිර්වාද ලබන්නෝ යයි කීසේක. ඔබ දකින්නවද මේ බයිබල් පද කීපය තුල කොයිතරම් ගැඹුරු අර්ථයක් දෙවන් වහන්සේ කොයිතරම් වැදගත් කිවිසුමක් දෙවන් වහන්සේ ආබ්‍රහම් හා සමග ඇති කර ගන්නවා. දෙවන් වහන්සේ ආබ්‍රහම්ට කියනවා ආබ්‍රහම් හිටියේ කාල්දිවරුන්ගේ දේශේ. ඒ දේශය අතහැරලා මම ඔයාට පෙන්වන රටට යන්න ඔයා. ආබ්‍රහම් කී කරුවි. ඊළඟට දෙවන් වහන්සේ කියනවා නුඹගෙන් පවතින සෙනඟ මහත් ජාතියක් කරන්න යන්න. මහත් ජාතිය. මේක දෙවන් වහන්සේ කළාද? දෙවන් වහන්සේ කළා. දෙවන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරනවා. අපි ඊශ්‍රායල් දේශයේ ඊශ්‍රායල් සෙනඟට දෙවන් වහන්සේ කරන ආශිර්වාදය අපි දකිනවද? දකිනවා. ඔබ දන්නේ නැති කෙනෙක් ඉන්නව නම් සොයා බලන්න. මොනවාද ආශිර්වාද දෙවන් වහන්සේ කරලා තියෙන්නේ කියලා. ඊශ්‍රායල් කියන නාමය ලොව සුපතල නාමයක්ද? සුපතල නාමයක්. තමාරක් වෙලාවට ඊශ්‍රායලයේ හොඳ රටක් කියලා කියනවට වැඩිය නරක රටක් කියලා හරි කියන්න සුපතල නාමයක්. ඔබට දන්නේ නැති මිනිස්සු තමාරක් වෙලාවට නරක රටක් කියලා කියන්න පුළුවන්. ඊශ්‍රායලයේ අද ලෝකයට ආශිර්වාදයක් වෙලා තියෙනවද? වෙලා තියෙනවා. නොබෙල් ත්‍යාග වැඩිම ප්‍රමාණයක් ලෝකයේ අද වෙනකන් දිනලා තිබෙන්නේ යුදා ජාතිකයන්. ඒ වගේම ලෝකයේ තිබෙන බොහෝ බේතෙත් නිෂ්පාදනය කරලා සොයාගෙන තිබෙන්නේ ඊශ්‍රායල් ජාතිකයන්. ඒ වගේම ඔබ බලන්න දැන් දෙවන් වහන්සේ කියනවා ආබ්‍රහම්ට නුඹට ආශිර්වාද කරන්නාට මම ආශිර්වාද කරනවා කියලා. ඒ වගේම ඊශ්‍රායල් හා සමග ප්‍රේමයෙන් යුතුව තමාගේ හැඳුනුම්කම තබා ගන්නා වූ රටවල් වලට දෙවන් වහන්සේ ආශිර්වාද කළා තියෙනවද? ඇමරිකාව? ඔව්. ඇමරිකාවට ආශිර්වාද කළා තිබෙනවා. මොකද ඒ කාරණාව පිළිබඳව අපිට තව දුරටත් විවාදයක් නැහැ. ඇමරිකාව තමයි ලෝකේ නම්බර් 1 රට. දෙවියන් වහන්සේ ඊශ්‍රායලට විරුද්ධව ඊශ්‍රායලට ශාප කරන රටවලට ශාප කළා තිබෙනවද? අනිවාර්යෙන් ශාප කළා තිබෙනවා.
මට නංගම් කියන්න බෑ ඔබ සොයා ගන්න ඊශ්‍රායලට විරුද්ධව ඊශ්‍රායලට ශාප කරන රටවල් වල අද මොකද්ද තත්ත්වය කියන ඔබ සොයා ගන්න ඊශ්‍රායල් කරන කොටගෙන අපගේ පවුල් දෙවන ආශිර්වාද කරලා තිබෙනවද ඔව් මන්ද අපිට අසනීපයක් හැදුනා ඇස්පිරින් එක පවා නිෂ්පාදනය කරලා තියෙන්නේ යුදා ජාතිකයන් ඇස්පිරින් පාවිච්චි කරන්න නැති කෙනෙක් මේ ලෝකේ නැහැ ඒ වගේම දෙවන වංශයේ ආබ්‍රහම් මහා සමග කලා කරගත්තා වූ මේ ගිවිසුම නැවත වාරයක් ස්ථිර කරන අවස්ථාවක් වෙනව උපත් පුතේම 17 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට ආබ්‍රම් 99 අවුරුදු වයසට පැමිණි කල ස්වාමීන් වහන්සේ ආබ්‍රම්ට පෙනී මම ਸਰව පරාක්‍රම වූ දෙවන වංශය මා ඉදිරියේ හැසිරෙමින් සම්පූර්ණ වයන්න මා සහ නුඹ අතරේ මාගේ ගිවිසුම අන්න කියනවා ගිවිසුම පීටුවා අතිශයෙන්ම නුඹ වැඩි කරන්නෙමි ඔහුට කීසේක එවිට ආබ්‍රම් මුහුණින් වැටුණේය දෙවියන් වහන්සේ ඔහු සමග කතා කරමින් බලව මාගේ ගිවිසුම නුඹ සමගය නුඹ බොහෝ ජාතීන්ගේ පියා වන්නේහි නුඹේ නාමය තවත් ආබ්‍රම්මය කියනු නොලබන්නේය නුඹේ නාමය ආබ්‍රහම් වන්නේය මක් නිසාද මම නුඹ බොහෝ ජාතීන්ගේ පියා කෙලෙමි මම නුඹ අතිශයෙන් බෝවෙන්ට සලස්වා නුඹෙන් ජාතීන් උපදවන්නෙමි රජවරුද නුඹෙන් නික්මෙන්නෝය නුඹටද නුඹෙන් පසුව නුඹේ වංශයටද දෙවන් වංශය වන්න පිණිස මාද නුඹ සහ නුඹෙන් පසුව නුඹේ වංශයද අතරෙහි ඔවුන්ගේ පරම්පරාවන්හි සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම පිටවන්නෙමි නුඹ විදේශීව වාසය කරන දේශය වන මුළු කානන් දේශය නුඹට සහ නුඹෙන් පසුව නුඹේ වංශයටත් සදාකාලික උරුමයක් කොට දෙන්නෙමි මමද ඔවුන්ගේ දෙවියන් වහන්සේව සිටින්නෙමි කීසේක ඔබ දකිනවා දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේම කියනවා මේක සදාකාලික ඉවසුමක් මම ආබ්‍රහම් මහා සමග ඇති කරගන්න දෙවියන් වහන්සේ කඩන්නේ නැහැ කවදාවත් ඒ නිසා තමයි දෙවියන් වහන්සේ දුක් කම්කටොළු ඒ වගේම දඬුවම් එවගේම ඊශ්‍රායල් සෙනගගේ හික්ම වීම ඇති කරන පිණිස කරන ක්‍රියාවන් දෙවන වාසේ කරලා ඉදිරි කාලයේදී දෙවන වාසේ ඔවුන් චෙක් පොයින්ට් නැති ගේට්ටු නැති ආරක්ෂා සහිතව තමගේ රටේ ජීවත් වෙන සෙනගක් බවට පත් කරන්නට යන්නේ ආබ්‍රහම්ට දුන්නා වූ පොරොන්දු එවගේම මේක තමයි පළවෙනි කාරණාව ඇයි දෙවියන් වහන්සේ අපිට කිව්වේ ඊශ්‍රායලයේ සමාදානය ගැන ජෙරුසලිමේ සමාදානය ගැන යාඥා කරපන්න කියලා. අපි යාඥා කළ යුතු තිබෙන අද සමාදානය නැහැ. සමාදානය නැති නිසා යාඥා කරන කල දෙවන වංශයේ අපේ යාඥාව අසලා අපේ කනලව අසලා උන්වංශයේ සමාදානය රැගෙනෙන්න බලාගෙන සිටිනවා. මේ බලාගෙන ඉන්න තියෙන හේතුව මොකද? ආබ්‍රහම් හා සමග ඇති කරගත්තා වූ ගිවිසුම. දෙවෙනි කාරණාව මම දේව වචනයෙන් සොයාගත්තේ මේක තිබෙන්නේ මතකතුමාගේ සුවිශේෂයෙන් 27 වෙනි පරිච්ඡේදයේ අපි කියවන්ට යනවා මතකතුමාගේ සුවිශේෂයේ 27 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ සිට දෙවෙනි කාරණාව ගැන අපි විග්‍රහ කරගත්ත. එහෙත් නායක පූජකයෝද වැඩිමහල්ලෝද බරබ්බස් ඉල්ලන්ටත් යේසුස් වහන්සේ නසන්ටත් සමූහයන් කැමති කරවා ගත්තෝය. ආණ්ඩුකාරයා ඔවුන්ට උත්තර දෙමින් මේ දෙදෙනාගෙන් කවරෙකු මා විසින් නුඹලාට නිදුස්කර දෙනවාට කැමැතිදයි ඔවුන්ගෙන් ඇසුවේය. බරබ්බස්සෙයි ඔවුන් කිව්වේය. එසේ වීනම් ක්‍රිස්තුස්ය කියන යේසුස්ට මා විසින් කුමක් කරන්නටදයි පිලාත් ඔවුන්ගෙන් ඇසුවේය. ඔහු කුරුසයේ ඇනගසනු ලබාවයි සියල්ලෝම කිව්වේ. එවිට ඔහු මන්ද ඔහු මොන නපුරක් කළේදයි ඇසුවේය. නමුත් ඔහු කුරුසයේ ඇනගසනු ලබාවයි ඔහු අතිශයෙන් මොරගැසුවෝය. මෙසේ කෝලාහලයක් හටගන්නවා මිස තමාගේ උත්සාහයෙන් කිසි පළක් නැති බව පිලාත් දැක වතුරගෙන සමූහයා ඉදිරියේ අත්සෝදමින් මේ ධර්මිෂ්ඨයාගේ ලේ ගැන මම නිදොස් වෙමි. නුඹලාම බලාගනිල්ලාය කීවේය. මුළු සෙනග උත්තර දෙමින් ඔහුගේ ලේ අප පිටද අපගේ දරුවන් පිටද වේවයි. කල ඔහු බරබ්බස් ඔවුන්ට නිදහස් කර දුන්නේය. නමුත් ඔහු යේසුස් වහන්සේට තලවා
උන්වහන්සේ කුරුසේ ඇනගසම් ලබන්නට බාර දුන්නේ. අපි දකිනවා ඊශ්‍රායලයේ ගැලවුම්කාර දෙවියන් වහන්සේ මාංශවත් වී ඊශ්‍රායල සෙනඟ අතරට ආපුවම ඊශ්‍රායල් සෙනඟ ඔව්ව හඳුරන්නේ නැතුව ඔහු කෙරෙහි ඉස්සල්ලාම ඇති කරගන්නේ ඊර්ෂ්‍යාව. ඒ රටේ එවකට සිටියා උත්තම පූජකයෝ. ඒ වගේම පූජකයෝ සිටියා. ඔවුන් ගරු වූමන් ලැබමින් ඊශ්‍රායලයේ දේව මාලිගාවෙත් අවටත් ඔවුන් වැජබෙමින් සිටියා වූ කාලයක තමයි යේසුස් වහන්සේ තමාගේ සේවය ආරම්භ කරන්නේ. නමුත් යේසුස් වහන්සේ සේවය ආරම්භ කරපු ගම යේසුස් වහන්සේ කළා වූ ප්‍රාතිහාර්ය පුදුම දේ. රෝගීන් සුව කළා, අන්ධයන්ට පෙනීම දුන්නා, පිහිරන්ට ඇසීම දුන්නා, ගොළුවන්ට කතා කිරීම දුන්නා, ලාදුරු රෝගීන් කුෂ්ඨ රෝගීන්ව සුව කළා, මලවුන් නැගිට්ටෙව්වා. මේ කාරණාවල් දැකලා උත්තම පූජකයන්ට ඒක කරන්න බැරි නිසා ඔහු කෙරේ සිංහලන වචනයක් නම් මට හොයාගන්න බැරි වුණා. මම මේ කියන්න යන වචනයට ඊර්ෂ්‍යාවක් ඇති කරගත්තා කියලා විතරයි කියන්න පුළුවන්. නමුත් මේතන ස්ථානයේදී අපි පාවිච්චි කරන්න ඕන ඉංග්‍රීසි වචනය ජෙලස් කියන වචනේ නෙවෙයි. අපි පාවිච්චි කරන්න ඕන වචනය එන්වි කියන වචනයයි පාවිච්චි කරන්න. එන්වි කියන වචනේ ජෙලස් කියන වචනේ විශාල විනාශකම් දෙකක් තියෙනවා. ඊර්ෂ්‍යාව ජෙලස් කියන්නේ ඒකේ තේරුම මං කාලඟ හරි තියෙන ලස්සන දෙයක් දැකලා මට හිතෙනවා අයියෝ මේක මට තිබුණා නම් හොඳයි නේ. පොඩි ඊර්ෂ්‍යාවක් කියන්නේ. නමුත් එන්වි කියන්නේ කාලඟ හරි යමක් තියෙනවා දැකලා හා මේක කොහොමද මෙයා ළඟ තියෙන්නේ මේක මල් ළඟ නේ තියෙන්නේ නෝනා මෙයාව මරලා හරි මම මේක ගන්න ඕන. That is envy. එතකොට මේ පූජකයන්ට ඇති වුණා වේ ඇති වුණේ envy කියන தત્ත්වය. මෙයාව මරලා හරි අපේ தત્ත්වය අපි ආරක්ෂා කරගත්ත යුතුයි. එවිට ඌට ආපු සිතුවිල්ල තමයි ඒ කාලේ capital punishment එක දෙන්න පුළුවන් උපරිමයේ දඬුවම පුරුෂ යන ගැසීම. කොහොම හරි මෙයාට අපි කුමන්ත්‍රණයක් දාලා මෙයාව අපි හිරවාරයට අරගෙන මෙයාව අපි කුරුසියේ ඇනගසන්න තැනට ගේන්න අවශ්‍යයි. දැන් සෙනග කුලප්පු කරලා තියෙනවා පිලාත්තු අග්‍රාණ්ඩු කාර්ය ඉදිරියේ හොරගසන්ට යේසුස්ව කුරුසියේ ඇනගසන්ට ඕනමයි. දැන් උත්තම පූජකයෝ පූජකයෝ පරිසවලු ලියන්න සදුසිවරු කල්පනා කළේ නැහැ අපි මේ කරන ක්‍රියාව තුල අපගේ දරුවන්ට සහ අපගේ දරුවන්ගේ දරුවන්ට මොකක් වෙයිද? උටේක කිසිම ගණක් නැහැ. අදත් එහෙමයි සහෝදර සහෝදරි. අද අපි දකිනවා බොහෝ මිනිස්සු කතා කරනවා දූෂණය පිළිබඳ, හොරකම් පිළිබඳ, ඒ වගේම වංචා මහා පරිමාණයේ වංචා පිළිබඳව. ඒවා කරන ඒගොල්ලෝ කවදාක්වත් කල්පනා කරන්නේ නැහැ අපේ දරුවන්ට මොනා වෙයිද, දරුවන්ගේ දරුවන්ට මොනා වෙයිද. ඒගොල්ලෝ කල්පනා කරන්නේ නැහැ. ඊශ්‍රායල් සෙනඟත් එහෙමයි. අපිත් එහෙමයි. දේව වචනය හදාරලා නිසක කම ඇති ක්‍රිස්තියානි කාර්යය විතරයි වංචාවට කට්ටකමින් කෙනෙක්ගේ දෙයක් අයිති කරගන්නට මේ දේවට බය. මන්ද මනුෂ්‍යයාට උත්තර දෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ ඒවට උත්තර දෙන්න බෑ. දෙවියන් වහන්සේට බයයි. එම නිසා අපි දකිනවා අපි නැවත වාරයක් ආපුම පාඩමට යේසුස් වහන්සේ එක වෙලාවකදී මසුන් දෙදෙනයි පාංගිඩි පහයි කිව්ව තියෙන්නේ. සෙනඟ පිරිමි විතරක් ඉන්නව 5000ක්. ආශිර්වාද කළා. ආශ්චර්යයක් ඒ ස්ථානයේ කළා. ආස්කමක් කරලා 5000ටම කණ්ඩ දෙන්න. මේක සමහරක් වෙලාවට ඔබ නොහැදිලිවන්තෙක් නම් ඔබට hina යන්නත්. අපු මේ දේවල් ක්‍රිස්තියානි කාර්යයට අපි විශ්වාස කරනවා. මොකද හොඳට මෙතන 5000ක් සෙනඟ හිටියා නම් යේසුස් වහන්සේ ඒ දේ කරන්න බැරි වුණා නම් ඊළඟ දවසේ පත්තරේ හෙඩ්ලයින්ස් එන්නේ ඒක තමයි. අපි යේසුස් වහන්සේ ඒ දේ කළාම පත්තරේ හෙඩ්ලයින්ස් දාන්න කවුරුත් නැහැ.
මොකද ජේසුස් වහන්සේ කළා වූ හාස්කම් සියලු දේ කරලා කිව්වේ කාටවත් කියන්න එපා. පෞද්ගලික තමා උසස් කර ගැනීම ජේසුස් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම දෙවියන් වහන්සේව හරියට දන්න දෙවියන් වහන්සේගේ සත්‍ය වූ දාස දාසීන් තමා උසස් කරගන්නේ නැත. ඒ තමයි යථාර්ථය. සහෝදර සහෝදරි ඊළඟට ජේසුස් වහන්සේ නැවත වාරයක් එක තවත් වෙලාවකදී 4000කට කණ්ඩ දෙනවා. ජේසුස් වහන්සේ නියම රජ කෙනෙක් කියලා ඔප්පු කරන්නේ මේ කාරණාවල් දෙක තුල අපිට. ඇයි කියනවා මම රජ නම් මගේ සෙනගගේ නඩත්තුව මගේ අතේ තිබෙන්නේ. මම තමයි බලාගන්නේ. මම ආසයි එවැනි රජයක පුරවැසියෙක් වෙන්න. එහෙම නැත්නම් ආණ්ඩුවේ ඉතා කුඩාම රැකියාව කරන මිනිසයෙක් වෙන්න මම කැමතියි. මොකද මගේ රජුරු මට සපේන රජුරු. මාව නඩත්තු කරන්නේ මගේ රජුරු. සහෝදර සහෝදරි දැන් මේ ස්ථානයේදී සෙනග කුලප්පු කරවලා පිලාතු කියනකොට මට මේ මිනිසයාගේ වරදක් පේන්නේ නැහැ. මේ මිනිසයාගේ ලේ ගැන මං මට වග කියන්න බෑ කියනකොට ඊශ්‍රායල් සෙනග ලව්වාම ප්‍රධාන පූජකයන් ඇතුළු පූජකයෝ ඇතුළු මේ සෙනග කැහගාලා කියනවා ඔයා ඒ ගැන කරදර වෙන්න එපා. ඒ ලේ අප පිටත් අපේ දරුවන් පිටත් පැමිණේවා. ඔන්න සාතන්ට දුන්නා චාන්ස් එක. සාතන්ට චාන්ස් එක දුත්. දැන් සාතන් යන උසාවියට. සාතන් උසාවියට කියලා දෙවන් වහන්සේට කියනවා. දැක්කද ඔයාගේ පුතාට ඔයාගේම තෝරගත්තයි කියලා කීපු සෙනග කරපු වැඩි. දැන් ඒක හරිද වැරදිද? ඔයා විනිශ්චය දෙන්න ඕන. එයාගෙන්. දෙවන් වහන්සේ එතකොට දැන් ඊශ්‍රායල් සෙනග දන්නේ නැහැ නඩුවක් අහනවා ස්වර්ගික උසාවියේ ඔවුන්ට විරුද්ධව. දැන් නඩුව කැඳෙව්වා. නඩුවට අදාළ සියලුම සාක්ෂි සාතන් ළඟ තියෙනවා. මොකද එකතු කරගෙන යන්නේ එයා. එයා එකතු කරලා ෆයිල් එක අරගෙන යන්නේ. පොලයක් නෙමෙයි අරගෙන යන්නේ. ගිහිල්ලා ෆයිල් කරා නඩුව. ෆයිල් කරාම දැන් වර්ඩික්ට් එකක් දෙන්න වෙනවා. නඩු තීන්දුව දෙන්න වෙනවා. ඒකත් එක පාර්ශවයක් නැතුව චූදිත පක්ෂේ නැහැ. එතකොට දෙන්නෙත් ද්විතීයික කතාවේ 28 වෙනි පරිච්ඡේදයේ තියෙන ශාපෝලින් තමයි දෙන්නේ. දැන් මොකද්ද ආපු ශාපේ? ඔවුන් වෙත සමාදානය නැත. මන්ද ඔවුන් මැරුවේ කවද? දෙවනසක වචනේ කියනවා සමාදානයේ කුමාරයව තමයි මැරුවේ. දැන් ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න ඔබේ ගෙදර ඔබට සමාදානයක් නැත්නම් ගෙදර මොකද වෙන්නේ? ගෙදර නරකාදියක් වෙනවා. මේක තමයි සමාදානය තිබෙනවා නම් ඔබට ස්වර්ගයේ ඔබ ජීවත් වෙන නිවස. ඔබට සමාදානය නැත්නම් ඔබ ගෙදර ඉරේ නරකාදිය. ඔබ ජීවත් වෙන අපායි. අපි බලමු දේව වචනේ කොහේද යේසුස් වහන්සේට කියන්නේ උන්වහන්සේ සමාදානයේ කුමාරයෙක්. එකත්තනාගත වාක්‍ය. යසය පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සිට. මක්නිසාද අපට ලදරුවෙක් උපන්නේය. අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. ආණ්ඩුවද උන්වහන්සේගේ කරපිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන් වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේ. මෙතන් පටන් සදාකාලයටම දාවිද්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථිර කර පිහිටුවන පිණිස ඒවා කෙරේ උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙලවරක් නොවන්නේය. සේනාවල ස්වාමීන් වහන්සේගේ ජ්වලිතය මේ ඉෂ්ට කරන්නේ. සමාදානයේ කුමාරයාව තමයි ඊශ්‍රායල් සෙනග කියන්නේ මරලා ආයේකේ සාපයක් තියෙනවා නම් අප පිටත් අපේ දරුවන් පිටත් අපේ ලේ පිට එන්න කියන්නේ අපේ දරුවන් පිට එන්න. මේ ප්‍රශ්නයක් නෑ අපි බලා ගන්න. දැන් අදටත් සමාදානයේ නැතුව මේ දේශයේ සිටින්නේ මේ කාරණාව හේතු කොටගෙනයි මගේ සහෝදරය සහෝදරි. දෙවියන් වහන්සේ මේ දේ සිද්ධ වෙන බව දන්න නිසා තමයි කිව්වේ ගීතාවලියේ 122 6 වෙනි පදේ යෙරුසලිමේ සමාදානය ගැන යාඥා කරපන්. අන්ද
මේ ආඥාව දෙවන් වහන්සේ අසල නිසා තමයි මේ ප්‍රමාණයටවත් සමාදානයක් තින්නේ ස්ථානේ. නැත්තම් ඊශ්‍රායලයේ ජීවත් වෙන සෙනඟ හදවතේ සමාදානයක් ඇතුව ජීවත් වෙන සෙනඟක් ජීවත් වෙන්න බෑ. ඔවුන් යුදා ගෝත්‍ර 12 සෙනඟ නම් යුදා ගෝත්‍ර 12 සෙනඟ නම් එසේ වෙන්න බෑ. අපි සමාදානයේ මැරුවම එතන මොකද අපිට ඉතුරු වෙන්නේ? සමාදානේ නැත. සමාදානය අපි gedara නැති කරගත්තම මොකද ඉතුරු වෙන්නේ? අරකාදී වෙන්නේ. ඊශ්‍රායල් සෙනඟ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව කුරුසේ ඇනගැසීම තුල ඊශ්‍රායල් සෙනඟ නෙමෙයි යේසුස් ක්‍රිස්තුස් කුරුසේ ඇනගසන්නේ රෝමවරු. නමුත් මේ නඩු විභාගයේදී ඔවුන් පාවිච්චි කරන වචන මොකද? අපි මුඛයෙන් ප්‍රකාශ කරන්නා වූ වචනවල බලය තිබෙනවා. මේ බලය අපි ජීවත් වෙන ඇට්මොස්ෆියර් එකට අපි මුදා හැරියම ඒක තවදුරටත් ගමන් කරනවා. ඒ නිසා තමයි යමක් කිව්වෙන් පස්සේ ඒක අහපව ගන්න බැරි. අපි කාගේ හරි වචනකින් සිතරි දෙව්වොත් ඒක අහපව ගන්න බැහැ. සෝරි කිව්වට පොඩ්ඩක් මදිය. අපි සමාව දෙයි. නමුත් මදිය අර කියපු කතාව කියලා ඉවරයි. එනිසා තමයි දේවනාසක වචනේ කියන්නේ උන්වහන්සේට ප්‍රශංසා කරන මුකෙන් කිසිවෙකුට සාප කරන්න එපා. එනිසා අපි බොහෝ පරිශං වෙන්න ඕන අපි පාවිච්චි කරන වචන පිළිබඳව විශේෂයෙන් මනුෂ්‍යයන් එක්ක අපි කතා කරා. අපි දැක්කා එම නිසා සහෝදර සහෝදරි යුදා සෙනඟ කොහොමද ක්‍රියාත්මක වුණේ යේසුස් වහන්සේ. අදටත් ඒ සමාදානය ඔවුන් අත්විඳින්නේ නැත්තේ ඒ හේතුව නිසා. නමුත් ආබ්‍රහම්ට දුන්නා වූ පොරොන්දු නිසා දෙවියන් වහන්සේ ඊශ්‍රායලට ආශිර්වාද කළා තිබෙනවා. අපි දන්නවා ඊශ්‍රායලයේ තිබෙන ගුවන් හමුදාව ලෝකයේ තියෙන තුන්වෙනි බලවත්ම ගුවන් හමුදාව. ඒ වගේම ඔවුන් නිර්මාණය කරන ඔවුන්ගේ නිර්මාණ ලෝක පිළිගත් නිර්මාණ. ඔවුන් සාධන බේතේත් ලෝක පිළිගත් බේතේත් හට් ඇටැක් එකක් හැදුනම බයිපාස් සර්ජරි එක පවා ඔක්ෂයාගත්තා වූ දෙයක්. හැබැයි ඔවුන්ට සමාදානේ තියෙනවද? සමාදානේ නැහැ. ඔවුන් බලාගෙන සිටිනවා කොයි මොහොතේද සමාදානයක් වෙන්නේ. මුත්‍රාම සමාදානේ ඇවිල්ලා නැහැ. අපි දකිනවා යේසුස් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. මතේතුමාගේ සුවිශේෂයේ 23 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදයේ සිට අපි කියවුවොත් මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා it's a lamentation. ගාවිනාවක් යේසුස් වහන්සේ ඊටම දුකින් කතා කරන දෙයක් මේ ස්ථානයේ සඳහන් වෙනවා. මතේ 23 37 වෙනි පදයේ. අනේ අනාගත වාක්තුරුවරුන් මරන්නා වූ තී ළඟට එව්වන්ට ගල්ගසන්නා වූ ජෙරුසලම් ජෙරුසලම් කිකිලි ඇගේ පැටවුන් පියාපත් ජනට එකතු කරගන්නාක් මෙන් තිගේ දරුවන් එකතු කරගන්නට මම කීවරක් කැමති වුනේම්ද? එහෙත් නුඹලා කැමති වුණේ නැත. බලව නුඹලාගේ ගෘහය නුඹලාට පාලු කොට අත්හරිනු ලැබේ. මක්නිසාද නුඹලාට කියමි. ස්වාමින් වහන්සේගේ නාමයෙන් එන තනත්තා ආශිර්වාද ලද්දේයි නුඹලා කියන තෙක් මෙතන් පටන් නුඹලා මා දකින්නේ නැතයි කිසේ. ස්වාමින් වහන්සේගේ නාමයෙන් එන තනත්තා ආශිර්වාද ලද්දේයි කියලා කියන්නේ කාගෙනද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන. අපි විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේ ඉදිරි කාලයේදී සමාදානය ගේන. ඒ සමාදානය ගේන්න ඊශ්‍රායලයේ සේවය කරන දේව දාස දාසීන් නැවත උත්පාදනය වුණා වෝණගේ ගැලවීම ලැබලා ඉන්න ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙලා ඉන්න දේව දාස දාසීන්ට මඟ පෙන්වන දවසක් එනවා. මේ ඔවුන් පිටට දාගත්තා වූ ශාපය කඩන්න අවශ්‍යයි කියලා. ඒක කඩන්න විදියක් තියෙනවා. පසුතැවිලි වීම අපේ අතින් මේ වරදක් වුණා. අපේ අතින් තමයි මේ වරද වුනේ. ස්වාමීනි මේ ගැන අපි කනගාටු වෙනවා. අපි වහන්සේගෙන් කමා වැදසිටුවක් ඉඳන්ට ඉන්න අවශ්‍යයි. ඉන් අනතුරුව යක්ෂයා විසින් අපේ දේශය වෙත ගෙනල්ලා තිබෙන මේ විනිශ්චය අපි ප්‍රතික්ෂේප කරනවා නාසරු ජේසුස් වහන්සේගේ නාමයෙන්. දැන් අපි නිදොස් කොට නිදහස් වී ඉන්නා වූ සනගක් බවට ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේට සේවය කරන දාස දාසීන් ඥාඥා කරන දවසක් ඉදිරි කාලයේදී ඒවි. අපි ඒ දවස දක්වා අපි ආඥා කරනවා ස්වාමිනී යෙරුසලමේ සමාදානේ වහන්සේ තබන සේක්වා කියලා.
ඒ වගේම අපි ගීතාවලියේ 147 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ දෙස බැලුවොත් ස්වාමීන් වහන්සේගේ වචනය අපිට කියනවා ස්වාමීන් වහන්සේ යෙරුසලම ගොඩනගනසේක පන්නා දමනු ලැබූ ඊශ්‍රායෙල් සෙනඟ රැස් කරනසේක උන්වහන්සේ නැවත වාරයක් මේ සෙනඟ රැස් කරන බව උන්වහන්සේ කියා සිටිනවා උන්වහන්සේ මන්ද ආබ්‍රහම්ට දුන්නා වූ පොරොන්දු නිසා ඒ වගේම 20 වෙනි පදයේ 147 වෙනි පරිච්ඡේදයේම උන්වහන්සේ වෙන කිසි ජාතියකට මෙසේ නොකලසේක වෙන කාටවත් මේ දේ දෙවනස කරලා නැහැ උන්වහන්සේගේ විනිශ්චයන් වනාහි ඔහු දැන නොගත්තෝය දෙවියන් වහන්සේ මිනිස්යා විනාශ විනිශ්චය කරන ආකාරය සමහරක් වෙලාවට අපි දැනගෙන හිටියේ නැහැ අපි යේසු ක්‍රිස්තුස් වහන්සේ අපේ ජීවිතේ ගැලුම් කාර්යයන් සහ ජීවමාන දෙවනසගේ පුත්‍රය ලෙස අදහා ගන්නකොට අපි දැනගෙන සිටින්නේ නැහැ උන්වහන්සේ මෙහෙම විනිශ්චයන් දෙනවා කියලා මන්ද සාතන් ගිහිල්ලා අපි ගැන වරද තබපු ගමන් ඒක නඩුවක් මේ නඩුවකට විනිශ්චයක් තිබෙන්න ඕන දෙවියන් වහන්සේ විනිශ්චය දෙනවා හැබැයි එක්ස් පාටි චූදිතය නැහැ චූදිතය ස්වර්ග නෙමෙයි එතකොට මෙය සාතන් ද්විතීයික කතාවේ 28 වෙනි පරිච්ඡේදයේ අකීකුරු ගම් වලට දෙන පාප ශාප අනුව අපේ ජීවිතවලට හරවලා අරගෙන ඇවිල්ලා අපිට ගහනව නැතර නැති වෙන. අද සහෝදර සහෝදරි දෙවියන් වහන්සේ කැමතිද ඔබ දුප්පත් මිනිසෙක් විදිහට ජීවත් වෙනවට? ඔබ ක්‍රිස්තියානි. අනේ ඔබ යාඥා කරනවා. ඔබ දෙවියන් වහන්සේට ආදරේ. යේසුස් වහන්සේට ආදරේ. ඔබ දේව රාජ්‍ය සොයමින් දේව බය ඇතුව ඔබගේ ජීවිතය ගත කරන කෙනෙක් හැබැයි ඔබ දුප්පත්. දෙවියන් වහන්සේකට ආසයි. ඔබ දුප්පත් වෙලා තින්නේ. ඒ ශාප ඔබ කඩනකම් ඔබ දුප්පත්. ඔබ අද රෝගී. දෙවියන් වහන්සේ ආසද ඔබ හැමදාම රෝගී කරලා තමයි තියන්නේ. මොකද හේතුව? හැබැයි යම් කාලයක් ඉන්න වෙනවා තමයි. මන්ද නඩු තීන්දුවක් දුන්නම නැවත වාරයක් අපි එපීල් එක දාලා ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ ස්වර්ගයේ ස්වර්ගික උසාවියට කියලා යේසුනි වහන්සේගේ ලය අපි වෙනුවෙන් ගෙවන්න ඕන මිලේ ගෙවලා ඉවරයි. ඒ නිසා නිදොස් කොට නිදහස් කරන්න කියලා කියනකම් ඒ ශාපයේ ක්‍රියාත්මක වෙන්න. මේක නවත්තන්න බෑ. ඊශ්‍රායල් සෙනඟට අද වෙලා තියෙන්නේ මේ කාරණාවමයි. හැබැයි ඊශ්‍රායලට සමාදානය අපි මේ අදහන. මන්ද අපි යෙරුසලිමේ සමාදානය ගැන දෙවන් වහන්සේට කනලව කරනකොට අපි විශ්වාස කරන්නත් අවශ්‍යයි. දෙවන් වහන්සේ එහෙම අපි වෙනුවෙන් රික්වෙස්ට් එකක් දාලා යෝජනාවක් අපි වෙත ගෙනල්ලා අපිට කියනකොට නුඹලා යාඥා කරන්න යෙරුසලිමේ සමාදානය ගැන කියලා අපි එහෙම යාඥා කරනකොට දෙවන් වහන්සේ සමාදානය ගේනවා කියලත් අපි විශ්වාස කරන්න අවශ්‍යයි. ඒ වගේම පොළවේ ජීවත් වෙන බොහෝ ක්‍රිස්තියානි සෙනඟ දැනටමත් යෙරුසලිමේ සමාදානය ගැන යාඥා කරනවා. ඔබ මේ තත් දක්වා යාඥා නොකළා නම් ඔබ අද ආරම්භ කරන්න මන්ද ඔබ එසේ කරනකොට ඔබගේ ජීවිතයේ දියුණුව දකින්න ඔබට අවස්ථාවක් දෙවන් වහන්සේ දෙනවා. මන්ද එයා ආශිර්වාද කරනවා. ඒ නිසා මේ දවසේ අපි යෙරුසලමට සමාදානය ප්‍රාර්ථනා කරමු. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්. ඔබ සැමට ජෙසුස් වහන්සේ